සසර 5000ක් පුරාවට මහ පොළව මත වැළලී ගිය ශ්‍රේෂ්ඨ ශිෂ්ටාචාරයක අභිමානීය හෙළිදරව්ව අපට අමතක වගිය අපේ පරපුරේ ලේ උරුමේ සත්‍ය කතාව රාවණා. අපිට ඉතිහාසය පිළිබඳව කතා බහ කරනකොට ඉතිහාසයේ බොහෝ දේවල් කාලයේ වැලිතලාවට වැළිලා ගිහිල්ලා හුඟක් දෙනෙකුට හුඟක් දේවල් අමතක වෙලා මතු පරපුරට වර්තමාන පරපුරට අපේ ඉතිහාසය පිළිබඳව බොහෝ විකෘති තැන් මුණ ගැහෙන්නේ. ඉතින් මේ දේවල් සියල්ලම විද්‍යුත් මාධ්‍යකින්වත් කතා නොකරපු යුගයක ආරම්භ කළා වැඩසටහනක් රාවණා නමින් සියත මාධ්‍යචාලය තුළින්. එහිදී රාවණ ඉතිහාසය පිළිබඳව අපේ අභීත ඉතිහාසයේ ඒ ශේෂ වෙලා ගිය බුත්තන් පිළිබඳව අපි නිරන්තරයෙන්ම හොයා බැලුවා. ඒ සඳහා අපි විද්වත් මණ්ඩලයකට හැමදාමත් ඇරයුම් කරනවා මේ වැඩසටහනට සහභාගී වෙන්නට. අදත් අපි සූදානම් වෙනවා රාවණා වැඩසටහන මෙසේ ආරම්භ කරන්න. අපි ඉතාමත් ගෞරවපූර්වකව, නමස්කාරපූර්වකව අද දවසේ අපි වැඩසටහන වෙනුවෙන් ආරාධනා කළා මීගලෑව ගණන්ගමුව උඩුනුවරගම ජයසුම්නාරාම විහාරාධිපති අවසරයි මයනාවේ විමලරත්න ගෞරවනීය සූමෙන් වහන්සේට ඔබ වහන්සේ තමත් ගෞරවයෙන් පිළිගන්න ප්‍රදර්ශන පිළිවෙන් වෙනුවෙන් අපි හඳුන්නේ. ඒ වගේම සිහිපත් කරන ඕන උන්වහන්සේ හැමදාමත් මේ අපේ ඉතිහාසය පිළිබඳව බොහෝ තැන් නිවැරදිව සොයාමින් අපිට ඒ තොරතුරු වාර්තා කරන්න, ඒ පිළිබඳව පැහැදිලි කරලා දෙන්න අපේ වැඩසටහනට වැඩම කරන ස්වාමින් වහන්සේ නමක් උන්වහන්සේ ගෞරවයෙන් පිළිගන්නවා. වගේම මා මීළඟට ඉතාමත් ගෞරවයෙන් යුතුව පිළිගන්න සූදානම් වෙන්නේ අපේ ඒ යටගියාව පිළිබඳව එතුමාගේ කුඩා සන්ධියේ පටන්ම තරුණ වියේදී ඉතාමත් ගැඹුරින් මේ පිළිබඳව සොයා බලමින් ඒ තැන් පිළිබඳව ඒ ස්ථානවලට ගිහිල්ලා විශේෂයෙන්ම මේ වගේ බැරෑරුම් කටයුත්තකට අතගහලා තියෙන අපේ ඉතිහාසයේ වැළලුණු තැන් නැවත නැවත අපිට සිහිපත් කරලා දෙන නිල් කිරියල්ල මැතිතුමන් ඉතාමත් ගෞරවයෙන් පිළිගන්නවා. ආයුබෝවන් ඔබතුමන්ට. එතුමාගේ පැමිණි මත අපිට තමත් ගෞරවයක් බව සිහිපත් කරමින් මීළඟට මා පිළිගන්න සූදානම් වෙන්නේ හිටපු සහකාර පුරාවිද්‍යා අධ්‍යක්ෂ මාචාර්ය සන්රත් පරණවිතාන පදනමේ ලේකම් සිරි සමන් විජේතුංග මැතිතුමන්, අයබන් ඔබතුමන්ට. එතුමත් අපේ ඉතිහාසය පිළිබඳව අපිට නිවැරදි තැන් පැහැදිලි කරලා දෙන උගතෙක් විදිහට අපිත් සමග නිරන්තරයෙන්ම සහභාගී වෙනවා අපි වැඩසටහන වලට. ඉතින් මෙතුමන්ලාගේ සහභාගීත්වයෙන් අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේගේ වැඩමවීමෙන් අපි අද දවසේ සූදානම් වෙනවා මේ ඉතාමත් ගැඹුරු ඉතිහාසයක නිවැරදි පදනම හොයාගෙන යන්න. අවසරයි අපේ හැමෝටම. අපි මුලින්ම දැන් මේ කතාබහ කරන සියලුම කාරණාත් එක්ක මේ කාල සීමාවදී අපි විශේෂයෙන්ම මේ අපේ පසුබිමින් පෙන්න සීගිරිය පිළිබඳව ටිකක් පරිපූර්ණ කතාබහ කරනවා. ඒ නිසා මම කැමතියි ඔබ වහන්සේගේ අවධානය යොමු කරන්න විශේෂයෙන් අපිට වැඩසටහනට පෙර ආතුවත් ඔබ වහන්සේත් එක්ක කතාබහ කරද්දී දැනුන දෙයක් තමයි මේ සීගිරිය හා සමව පවතින තවත් එවැනි ස්ථානයන් පිළිබඳව ඔබ වහන්සේගේ ගවේෂණ වලට මුණ ගැහිලා තියෙනවා. එවැනි තැන් තවත් ලංකාවේ තියෙනවායි කියන එක. ඒ නිසා මම කැමති අපේ හඳුන්නේ මේ සීගිරිය හා සමව ඒ කාල සීමාවත් එක්කම කතා කරන්න පුළුවන්. නමුත් අපි වර්තමානයේ තවමත් කතා නොකරන ඒ ඓතිහාසික වටිනාකම් තියෙන තැන් පිළිබඳව ටිකක් අද දවසේ අවධානය යොමු කරන්න. තෙරුවන් සරණයි. පසුගිය දින දෙකේම සාකච්ඡාවට ලක්ුණේ සීගිරිය සම්බන්ධව. මේ පිළිබඳව විද්වත් අපේ කිරියල්ල මහත්මයා, ඒ වගේම ඒ සිරි සමන් විජේතුංග මහත්මයා ප්‍රමාණවත් තොරතුරු රටට හෙළිදරව් කළා. තවත් ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න තියෙන බව අපේ ඒ කිරියල්ල මහත්මයා ප්‍රකාශයෙන් ඉදිරිපත් කළා. ඊළඟට අපි විශ්වාස කරනවා ඒ මහා කාශ්‍යප රජුරෝ විසින් නිර්මාණය කළා කියන විශ්වාසයේ ඉන්න, විශ්වාසය පදනම් කරගෙන ඉන්න මේ සීගිරිය ඊට වඩා එහා ගිය. දැන් වෙස්ටර්න් යුනියන් හරහා එවන මුදල් එසැණින් සම්පත් බැංකුවෙන් ලබා ගන්න. ඉතිහාසයක් පුරාවිද්‍යාත්මක සාධක තියෙන බව මේ අපේ කිරියල්ල මහත්මයා, ඒ වගේම සිරි සමන් විජේසුංග මහත්මයා විසින් ප්‍රකාශයට පත් කළා. අපේ පිළිගැනීමක් තියෙනවා මේ මිහිඳු මහරහතන් වහන්සේ ලක්දිවට වැඩම කළාට පස්සේ අපේ රටේ බොහෝ ස්ථාන, සිද්ධස්ථාන, ඒ වගේම ගොඩනැගිලි මේ සියලු දේවල් සම්පාදනය වුණා කියලා.
ඊට කලින් අපේ රටේ ජීවත් වුණේ ගෝත්‍රික ජනතාවක් කියන එක බොහොම පැහැදිලිව ඔය ඓතිහාසික ග්‍රන්ථවල සඳහන් වෙනවා. ඉතින් මිනිස් ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ගත්තහම ඔය ගොඩනැගිලි, ඊළඟට ඒ වාසස්ථාන, ඒ පූජනීය ස්ථාන ඒ මිහිඳු මහරහතන් වහන්සේට කලින් තිබුණේ නෑ කියන විශ්වාසයක් තමයි අප තුළ තියෙන්නේ. නමුත් අපිට යම් යම් තැන්වලට ගියපුවාම සැක පහළ වෙනවා. ඒවා සම්බන්ධයෙන් අපිටත් මතයක් තියෙනවා. ඒවා ගැන හොයනකොට, කල්පනා කරනකොට අපිට මතයක් එනවා. මේවා මීට කලින් මේ මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කිරීමට කලින් මේ ගොඩනැගිලි තිබුණාය කියන කාරණේ. දැන් ඉන්දියාවේ මේ බොහෝ තැන්වල රාමායනය ගත්තහම මේ රාමායනය අවුරුදු 10,000ක් පැරණි කියලා ඒගොල්ලෝ විශ්වාස කරනවා. ඊළඟට ඒ කතරගම සම්බන්ධයෙන් තියෙන ස්කන්ධ පුරාණය රාමායනයටත් වැඩිය පැරණි කියලා එහෙම විශ්වාස කරනවා. ඊළඟට චීන මහා ප්‍රාකාරය ගත්තහම ඒකත් බොහෝ පැරණි දෙයක් හැටියට තමයි අපි දකින්නේ. නිසා බොහෝ අවුරුදු 10,000කට පෙර බොහොම දියුණු සංස්කෘතියක්, දියුණු මිනිස් ක්‍රියාවලියක් ලෝකයේ තුල තිබුණ බවට සාධක තියෙනවා. ඒ කාලේ ලංකාව නොදියුණු තත්ත්වයක තිබුණද, ගෝත්‍රිකය වශයෙන් හිටියද කියලා අපිට කියන්න බැරි තරමට අපිට කරුණු කාරණා ඉස්මතු වෙලා එන බොහෝ රටේ බොහෝ තැන්වලින්. ඒ පළවෙනි කාරණේ තමයි මම ගියා මේ ඉපලෝගම අර පුරා විද්‍යා විනාශ කරපු ස්ථානෙට. ඒ ස්ථානයේ තියෙනවා මේ වජ්‍රාසනයක්, නැත්නම් මල්ලාසනයක් කියලා කිව්වොත් තමයි අද භාවිතා කරන්නේ මල්ලාසනයක් කියලා. ඒ මල්ලාසනයේ මැද අක්ෂරයක් තියෙනවා. මේ අක්ෂරය ඒ කාලේ සංකේතයක් හැටියට භාවිතා කළේ නෙළුම් මලක් හැටියට. ඒ නෙළුම් මලේ සංකේතයක් තමයි එතන තියෙන්නේ. එතනින් කියවෙන්නේ පවිත්‍රතාවය, පිරිසිදු භාවය තමයි එතන කියවෙන්නේ. එතකොට සීලයෙන් පිරිසිදු උත්තරීතර මිනිසෙක් වෙනුවෙන් ගොඩ සාදාපු, නිර්මාණය කරපු මල්ලාසනයක් නැත්තම් වජ්‍රාසනයක් තමයි එතන තියෙන්නේ කියන අදහස අපේ ඔළුවට එනවා. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේට ඒ ජීවමාන කාලයේ බුදුහාඳුරන්ට සැතපීම සඳහා ඒ කාලේ හිටිය ගල්වඩුවන් විසින් කරපු නිර්මිතයක්. එතකොට ඒකේ ප්‍රමාණය එහෙම ගත්තාම සාමාන්‍යයෙන් ඔව් ඒ වැඩේ ඉදීමට හරි නිදා සැතපෙන්න හරි එහෙම තමයි ඒක හදලා තින්නේ. පොඩ්ඩක් ඒක මීට කලින් මේ යන් යන් දේවල් වලින් ඒක විනාශ වෙලා තියෙනවා. ඒකේ තියෙනවා ඒ ගලේ මැද නෙළුම් මලක සංකේතයක්. දැන් නෙළුම් මල ගැන බුදුහාඳුරෝ දේශනා කරන්නෙත් ඒ විදිහටනේ. ඒ මඩ ගොහරුවේ තිබිලා ඊට පස්සේ ඒක පොහොට්ටුවක් හැටියට වතුර ඉක්මවා ගිහිල්ලා ඊට පස්සේ නෙළුම් මලක් හැටියට පිපෙනවා. දසත සුවඳ හමනවා. හැබැයි අර මේ වතුරත් එක්ක ගෑවෙන්නේ නැහැ. ඒ කියන්නේ තෘෂ්ණාවත් එක්ක නොගැටි මේ සමාජය තුළ බොහොම පවිත්‍රව ජීවත් වෙන බුදුරජාණන් වහන්සේ බුදුහාඳුරෝ පිළිබඳව තමයි ඒක උපමාවට ලක් කරලා තියෙන්නේ. එනිසා ඒ සංකේතයෙන් මට හිතෙන්නේ මේ වජ්‍රාසනයක් තමයි එතන තැන්පත් කරලා තියෙන්නේ කියලා. ඒක මකුලෑවේ මහවිලි ප්‍රදේශයේ මකුලෑවේ තියෙන පර්ණ ස්ථානයක් වජ්‍රාසනයක්. ඊට පස්සේ අලුතින් නිර්මාණය කරපු වජ්‍රාසනයකුත් තියෙනවා. ඊළඟට පුත්තලම් ප්‍රදේශයේ විරන්දගොඩ කියන ස්ථානෙත් අපිට හඳුනා ගන්න බැරි විශේෂ සංකේත අක්ෂර කීපයක් තියෙනවා. ඊළඟට තේක්වත්ත විහාරස්ථානය ගත්තාම ඒ තේක්වත්ත විහාරස්ථානෙත් ඒක මහගල් කඩවල තේක්වත්ත විහාරස්ථානෙත් යම් අක්ෂර නාග රූප වාගයක් කොටලා තියෙනවා. ඒවා සමහර විට ඒ කාලේ නාගයන් වන්දනා කිරීම සඳහා යොදාගත්තද, එහෙම නැත්නම් චන්ද්‍රයා වන්දනා කිරීම සඳහා යොදාගත්තද, ඊට එහා තියෙන සූර්ය වන්දනාව සඳහා යොදාගත්තු ස්ථානය. ඒ නිසා චන්ද්‍රයා වන්දනා කිරීමටත් නැත්නම් රාත්‍රි කාලයේ ඉතර වාඩි වෙලා භාවනා කිරීම සඳහා ඒ ස්ථාන යොදාගත්තද, නැත්නම්
චන්ද්‍රයා වන්දනා කිරීම සඳහා යොදාගත්තද කියලා අපිට එක එල්ලේ නිගමනයකට එන්න පුළුවන් කමක් නැහැ. නමුත් ඒවා බොහොම පැරණි සංකේත. ඒ කියන්නේ පැරණි බව, පුරාණ බව ගැන කතා බහ කරනකොට විශේෂයෙන්ම මේ ඔබ වහන්සේ සඳහන් කරපු සමහර තැන් ඔබ වහන්සේ වැඩ ඉන්න ප්‍රදේශය හා සමගාමී මේ ප්‍රදේශෙම දැන් නේද? ඒ සබ වහන්සේ ටිකක් වැඩිපුර කාලය අරගෙන මේ ගවේෂණය කරන ඔයා බලන්න පුළුවන්. එතකොට අපේ හඳුනන දැන් මේ ඉතිහාසය ගැන මතක් කරනකොට ඒ අතීතය ගැන නැත්නම් කාලීනය කරනකොට ඔබ වහන්සේගේ හොයාගත්ත විදිහට කොයි වගේ කාලයකට දේ වෙනවද මේක? මට හිතෙන්නේ දැන් ආ වගේ නාග වන්දනාව, සූර්ය වන්දනාව බුදුහාඳුරෝ වැඩම කිරීමටත් පෙර. එහෙමයි. යක්ෂ ගෝත්‍රිකයෝ විසින් බොහොම උනන්දුවෙන් කරපු වන්දනා ක්‍රමයක් තමයි ඔය මේ සූර්ය වන්දනාව. ඒ සූර්ය වන්දනාව කරපු ස්ථානයකුත් තේක්වත්ත විහාරස්ථානයේ තියෙනවා. ඊට මෙහා මේ දුර්ලභ ගණයේ මේ නාග සලකුණ තියෙනවා. ඒක බොහොම පැරණි කියලා කියන්න පුළුවන් තරමටම ඒක දැන් මැකිලා ගිහිල්ලා තියෙන්නේ. එතන කිසියම් පූජාවක් කරපු තැනක් කියලා තමයි මට හිතෙන්නේ. ඒ අක්ෂර ගැන කතා කරනකොට ඊළඟට මේ පොහොට්ටු ගල් කියලා ඒගොල්ල තමයි භාවිතා කරන්නේ. පොහොට්ටු ගල් කියලා කියන්නේ එක්තරා නිර්මාණයක් කරපු සුවිශාල ගලක් කියලා කියන්නේ. මේ පොහොට්ටුවක හැඩේ තියෙන අඩි 30ක් 35ක් විතර මේ උසින් යුක්ත ගලක්. ඒකේ යට තියෙනවා පුංචි ලෙනක් හදලා ඒකේ වාඩි වෙලා ඉන්න විතරයි පුළුවන්කම තියෙන්නේ. බොහෝ ලෙන් කොටලා තියෙන්නේ නැගෙනහිර දිසාවට. එතකොට නැගෙනහිර දිසාවට ඉඳගෙන මේ වාඩි වෙලා මේ කරන භාවනාව මට හිතෙන්නේ අර කුම්භනී මුරග්‍රත කියලා අපිට බොහොම මේ ජනප්‍රිය භාවනා ක්‍රමයක් තිබුණා යක්ෂ ගෝත්‍රිකයන්ගේ. ඒ භාවනාව සමහර විට ඒ ස්ථානයේ වාඩි වෙලා කරන්න ඇති. හැබැයි පොහොට්ටුවක හැඩයකට තමයි මේ ගල නිර්මාණය කරලා තියෙන්නේ. එතනම තියෙනවා පියුම් ගල කියලෙන කියලා. පියුම් ලෙන කියලා කියන්නේ පියුමක හැඩයේ තියෙන මේ හත්තක හැඩයකට තියෙන මේ ලෙනේ 20ක් 25ක් විතර වාඩි වෙලා ඒ මන භාවනා ආදිය කරන්න පුළුවන් වෙන විදිහට තමයි ඒක සකස් කරලා තියෙන්නේ. ඒවා පජිංචි වීම සඳහා ලෙන් වශයෙන් ස්වාමීන් වහන්සේලා පජිංචු බවට සාධක නැහැ. ඉතාම ලස්සනම මේ නිර්මාණය මම දැක්කේ මේ පුත්තලම් ප්‍රදේශයේ විරන්දගොඩ විහාරස්ථානයේ තියෙන ඒ කැලෑවට ඇතුල් වෙලා තියෙන විල්පත්තු කැලේ තියෙන මේ ඒ පොහොට්ටු ගල. ඒක අතිශයින් නිර්මාණාත්මක පොහොට්ටු ගලක්. ඒකෙත් මේ ලෙන සකස් කරලා තියෙන නැගෙන ප්‍රදේශයට ඉතින් ඒ භාවනා කරන කවුරු හෝ ඒ යෝගාචාරින් ඒ නැගෙනහිර දිසාව බලාගෙන ඒ සූර්යා උදා වෙන දිසාව බලාගෙන සමහරට සූර්ය වන්දනාවක් කළාද නැත්නම් භාවනාවක් කළාද කියලා අපිට නිගමනයකට එන්න බෑ. ඒක පුරා විද්‍යාවෙන් නිගමනය කරන්න පුළුවන් දෙයක්. ඊළඟට තේක්වත්තේ පතුලක හැඩේ තියෙන හරස් මේ ගල් පර්වතයක කොටලා තියෙනවා මේ පතුලක්, පොඩි පතුලක්. ඒක සිරි පතුල නෙවෙයි. ඊළඟට රහතන් වහන්සේලාගේ පතුලකුත් නෙවෙයි. ඒ පතුල අභ්‍යන්තරයේ ප්‍රතිවිරුද්ධ දිසාවට නැවත පුංචියට කොටවපු මේ පොඩි ළමයෙකුගේ වගේ හිතන මේ ආය නැවත පතුලක් තියෙන මේ පාදයක්. ඒ එක පැත්තකට ලොකු පාදයේ තියෙන, අනිත් පැත්ත ප්‍රතිවිරුද්ධ දිසාවට මේ කුඩා පාදයේ තියෙන. ඒකෙන් මට දැනෙන්නේ උපත විපත පිළිබඳව ඒ තුල ඉඳගෙන කරන්න ඕනේ භාවනා ක්‍රමයක් සඳහා මේක කසිනයක් හැටියට භාවිතා කරන්න ඇති කියලා. ඒ වගේ දුර්ලභ සංකේත තියෙනවා. මේ සංකේත බොහෝ විට මට හිතෙන්නේ මේ ඔය අපේ කිරියල්ල මහත්මයා කියනවා වගේ සීගිරියෙත් අපිට දකින්න තියෙන බොහොම පැරණි බොහොම සංකේත. ඊළඟට ඒක එහා ගිය ඉතිහාසයක් තියෙනවා. සමහර කිස්තුපුර 10000 වගේ ඊටත් එහා ගිය ඉතිහාසයක් ඒ තුළ අන්තර්ගත වෙලා තියෙනවා. ඉතින් මේ ස්ථානවල තවත් බොහෝ ස්ථාන තියෙනවා. දැන් මට හම්බුණා මේ
කොහෙද මේ අපි ත්‍රිපිටක සජ්ජාන කළා අලු විහාරේ. ඒ අලු විහාරේ පඩිය එකක් මම දැක්කා. මේ හඳුනා නොගත්තු හඳුනා ගන්න බැරි මේ ඒක මම ඡායා රූපගත කරලා තියෙන ඒ අපුරු අක්ෂර තුනක්. ඒක මම උත්සාහ කරන එක හඳුනා ගන්න පුළුවන්ද කියලා බලන්න. ඉතින් ඒ බොහොම පෞරාණික ස්ථාන තියෙනවා. ඒවා මේ බුද්ධ කාලයේ හෝ බුද්ධ කාලයට පෙර ඉඳන් පවතින ස්ථාන හැටියට තමයි සලකන්න පුළුවන්කම තියෙන්නේ. අපි හඳුන්නේ අවසරයි දැන් අර පොහොට්ටුගල ගැන සඳහන් කරපු වෙලාවේ දැන් ඒ හැඩයත් එක්ක යම් කිසි විශ්ව ශක්තියක් හරි වගේ දෙයක්. ඒක පොහොට්ටුගලෙන් ඇත්තම සංකේතවත් කරන්නේ චන්ද්‍රයා. චන්ද්‍රයා. ඔව් චන්ද්‍රයා. ඒවා නිර්මාණය කරපු ඒ කියලා කියන්නේ සාමාන්‍ය ගලක් හොඳ ලස්සනට නිර්මාණය කරලා පොහොට්ටුවක හැඩයක. ඒක හොඳට බලන්න පුළුවන්කම තියෙනවා. තේක්වත්ත විහාරස්ථානෙට ගියපුවාම ඒ පියුම් ගලයි ඒ පොහොට්ටුගලයි දෙක එක ළඟ තියෙන්නේ. ඒක නිකන් හරිම ලස්සන නිර්මාණයක්. ඊළඟට ඒ ගිරන්ථගොඩ විහාරස්ථානයේ තියෙන ඒ නිර්මාණයත් අතිශයින්ම මේ වැදගත් සැලකිල්ලට ගත යුතු නිර්මාණයක්. ඔව්. අපේ හඳුරුව අපේ වැඩසටහනට වෙනස්ම පැත්තකින් හොඳ ආරම්භයක් අද දවසේදී ලබා දුන්නා. මේ ඉතිහාසය පිළිබඳව කතා බහ කරනකොට සමහර විට අපි අහලවත් නැති කාරණා යම් ස්ථානයන් පිළිබඳව ඒත් එක්කම මේ නිර්මාණයන් පිළිබඳව උන්වහන්සේ අපිට හොඳ පැහැදිලි කිරීමක් අද දවසේදී අපිට ලබා දෙන වැඩසටහන ආරම්භයෙන් ඉදිරි තව දොරටත් මේ පිළිබඳව සොයා බලන්න කතා බහ කරන්න අපි සූදානම් වෙනවා. වසර 5000ක් පුරාවට මහ පොළව මත වැළලී ගිය ශ්‍රේෂ්ඨ ශිෂ්ටාචාරයක අභිමානීය හෙළිදරව්ව අපට අමතක වගිය අපේ පරපුරේ ලේ උරුමේ සත්‍ය කතාව රාවණා මෙතුමනි දැන් මේ කතා බහ කරපු තැනින්ම පොඩ්ඩක් ඉස්සරහට ඔබතුමත් එක්ක මම ගමන් කරන්න හිතුවා. සීගිරිය ගැන ටිකක් කතා කරන්න ඕනද දවසේ. ඊට පෙරතු දැන් මේ වගේ මේ අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේ දේශනා කරපු මේ ස්ථාන වගේ දේවල් පිළිබඳව ඔබතුමාටත් ලංකාව පුරා සැරිසරනකොට මේවා පිළිබඳව හොයා බලනකොට හම්බෙලා ඇති. පොඩ්ඩක් මතක් කරොත් එහෙම මේ වගේ තැන් සහ මේ කියපු කාරණා ගැන මොන වගේ අදහසද ඔබතුමාට තියෙන්නේ? දැන් ඇත්ත වශයෙන්ම කියනවා දැන් මේ යක්ෂ ගෝත්‍රිකය ගැන අපි ඉගෙන ගත්තේ අපේ හාමුදුරුවන්ගේ නාමෝතම ඉස්සෙල්ලා මොකද සූර්ය වන්දනාව කෙරුවා කියලා. දැන් පොළොන්නරුවේ තියෙන විජිතපුර කියලා එකක්. මේ අපි කියන විජිතපුර නෙමෙයි කඩු ගෑගල තියෙන තැන නෙමෙයි. ඒකේ ඒරියල් ෆොටෝග්‍රාෆ් එකේ තියෙනවා දියාගල් හතරට මැදි වෙච්ච තැන. එතන තමයි ඒකට කියන්නේ දොළපබ්බට. එතන තමයි රාවණා රජුරුව සූර්ය මංගල්‍යයේ දිව්‍ය අවුරුද්දක් පාසා. එතකොට ඒ කාලේ ටොලමිගේ මැප් එකේ තියෙන විජිතපුර අනුරාධ ග්‍රාම. අනුරාධ ග්‍රාමයක් වෙන්නත් විජිතපුර නැත්නම් ඒක බොහොම කලින් එකක් වෙන එක. අනිත් එක දැන් මේවා ගැන හුඟක් කරලා කල්පනා කරන සරින් සරේ මතක් වෙන මේ වයසත් එක්ක යම් යම් දේවල් අමතකගෙනවා. දැන් මේ අපේ පුරා විද්‍යා මහත්තයත් මෙතන ඉන්නවා. මට බණිත් දන්නේ නැද්ද මේවා කියනවා කියලා ඒක තමයි සාකච්ඡා කරගෙන පැහැදිලි කරගෙන යමු එතුමා එක්ක. දැන් ඒක රංගිරි මට සෙල්ලිපියක් තියෙනවා. බත නහුත සහගිත අබේ නගරියන. දැන් ඒක කියන්න මොකද්ද? අබේ නහුත රජුරුවන්ගේ නහුත සහගිත අබේ නගරියන. අබේ නහුත රජුරෝ අබේ නගරය කියන්නේ අනුරාධපුර. දැන් කවුද මේ කියලා තියෙන්නේ? මේක මේ සෙල්ලිපි ලියන්න ඇත්තේ අනුගාන මේ කියවලා තියෙන්නේ කකුසන්ද බුදුහාමුදුරන් කාලේ. ඉතින් මේක දැන් අපිට මේ වකුරු වෙනස් කිරීමේ ඒව කරීමේ කලාවක් තියෙනවද මන් දන්නේ නැහැ. කොහොම හරි මේ සෙල්ලිපියේ හැටියට නම් අපි ලෝකෙ ඉස්සෙල්ලාම අක්ෂර පාවිච්චි කරපු ජාතිය තමයි මට තේරෙන්නේ. ඉන්දියාව කියනවා ඒගොල්ලෝ කියලා වුණාට අපේ ළඟත් තියෙනවා ඉන්දියාව කියනවට වැඩි දේවල් කියන්න. ඉතින් මේ ගැන විද්වත් කතිකාවක් ඇති වෙන්නේ නැහනේ. මම දන්න දේ මම තියාගෙන මම මැරිලා යනවා. තව එක්කෙනෙක් දන්න දේ තව ඒ මිනිහා තියාගෙන නැති වෙනවා. මේක ඇත්ත වශයෙන්ම මෙතන මේ දැන් අපි හොයන්න ඕනේ මේක අපේ සිංහල ජාතියද මේක දෙමළද මරක්රද නෙමෙයි ඉතිහාසය. අවශ්‍යතාව මේක එකන මිනිස්යානේ. බොහෝ විට මට කියලා තියෙනවා මහඳුරුගොල්ලෝ ඉතිහාසඥයෝ යවම නෑ 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 මං ඉද කෙසරයක් ඉඳන් කිව්වා මේ
ඉබ්බංකඩ සුසාන භූමිය ගැන කිවමකෝ. ඒක අපේ සංමක අවුරු ලක්ෂ පහරදන තියෙනවා නෑනඒ ඒ මානවයන්න මානවයක් හට දෙයන්නේ. ඉතිහාසේ ඉතිහාසට මාන සංස්කෘතිර තින් එහෙම වෙන්න බෑ මේක මේ අපි ඔක්කෝමල්ල කෙරවේ මේ බෙල්ටයි කොඩ්ඩිින්ටන්ටයි අරුන්ටයි මුන්ටයි ඕන ඉතිහාසයක්. ඒකතම එක්දා සටසේ විසිහතරයේදී අපි ආසි රාජ කියය ආසියාතික සංගමය හැදුවේ. උන්ට ඕන විදිර අපේ ඉතිහාසේ ලියන්න දැඟ ලියරන තියෙන්නේ ඒකන කිසිම කතා වන්න ඒකන ලිය නති මේක බොහෝ දේවා තියෙනවා ටිකක් දීර්ක කතරනම කැමදෑම කියනවා මට විශේෂ දවසත් දෙන්ට කියල මේක මේ වෙනම කතා කරන්න. අද විශේෂ කරුණටක කතාබා කරමු අදත්තේ විශේෂ කරුණටයක් කතා කරමු. එතකොට දැන් අපි මේ ඉතිහාසේ ඉස්සෙල්ලාම අපි දන්න මෑතකා මෑතියුගේ ඉතිහාසය කෑවේ මැක්ස් පුල්ල ආර්ය නියාය අදලා එයා බොරුකාරයෙක් වුණන ආරණයය එයා කියපු දිර ක්‍රිස්තුව පූර්ව හත්වන සිය වසය තමයි ඔක්කෝම එක වුණේ. එතකොට ඊට පස්සේ එක්දා සටසේ අනු හතරදී බිහිකර ආරණයවය විරෝධයකින් තොරව ක්‍රියාත්මක විය. ඔහුගේ මතයට අනුව මිනිසා පහළ වූයේ කොකේසස් කඳු කරයේය. එඩේරින් වූ මේ අය සංඛ්‍යාවේ වැඩිවිට තම සතුන් කැටුව උණුසුම් දකුණු දිසාවට සංක්‍රමණය වී ඉරානයේ පදිංචි වූව මොවුන් ඉන්දු ඉරානියන් වශයෙන් හඳුන්වනු ලැබීය. කලක් යන විට ඔවුන් කොටසක් බටහිරට වීදී ගොස් බටහිර කොට ජනවාස කළෝය. ඔවුන් ඉන්ද යුරෝපියෝය. තවත් කොටසක් නගරයට ගමන් කොට ඉන්දියාවේ පංජාබී පදිංචි ඔවුන් ඉන්දි ආර්යය වූව. අනතුරුව ක්‍රිස්තුපුර හත්වන සියවස වනට ආර්යන් මුළු ඉන්දි ඉන්දු ගංගා තැනතරා පුරාම පැතිරිකොස් සොලොස් මහා ජනපද බිහි කළා. ඒ කාලේ එතකොට මෙයා කියන්න තුර මුඩු මහත් ආසියා ආසියාතික ජාතීන්ටම වලට අද දැමු මේ මතය ව්‍යාප්ත කිරීමට රාජකීය ආසියාතික සංගමෙන් ඉංග්‍රිසිට ලැබුණේ මහත් පිටුවලකි. ඒක මටත් තුරුවනිමේ රාජකීය ආසියාතික සංගමෙන් තෑ මට හය මාසයක් බැන්නේ. මා බියටගත්ත මනුසෙක් මේ ළඟ ඉන්න කොහොමර කියපු එකට උත්තරැල්ලිේ සිරිසවන් මත්ත්‍ය හැන ඉති ඒගොල්ලො ඒගුල්ලන්ගේ මිය දැඩි ජම්සි දැඩි මතයක් තියෙනවා. ඇයි මේ මතය අපිට අපි එතරම් පැරණි ජාතියක් මෙහමනේ සුද්දන්ට ඕන උම් මෙතැන්ට ආපුම් දැක්කම මේ තියන සංස්කෘතිය උන්ග රටවල දැකලවත්ත ආර්ය කළ අමු හඳුවන්න මනුෂ්‍යයෙක් නෙමේ ජාතියක් නෙමේ ගතිපු හොඳමනි හැකිෙනගෙන බුදුහන්ග ආර්යයක් කියලක ඒ ආර්යකිවේ බව බ්‍රහ්මණයකටත් ආර්යකිවේ මොකද බුදුහමරුවන්ගේ වන්සමකක්ද මේ සාක්‍යම එහන මේ ආර්යකිවේ මොකෙක් වුණත් කමන්න හොඳ ගතිනු දැන් සෝපාගත් ආර්යෙක්න ඒ කාලෙ තමයි විජය රජ්ජුරුව මෙහරට ආවය කියලා කියන්නේ ආවද නැද්ද අපි දන්න නෑ. හැබැයි ඒක එක පැත්තත්න අපට ගණ්ඩ පුළුවන් විජය රජ්ජුරුව මේ රටට එන්නකොට අපි නූල් කටිනවා. අපි මොනතරන් දියුණු ජාතිය දඒගේ කතන්දරේ ඇත්තද වුණාද නැතිවුණට ඒ කතන්දරේ ගෙතිර තියන්නේ විදිහෙත්නේ. එතකොට කොඩ්ඩිින්ටන් ක්‍රිස්තුවාර්ශය දදා නමසි දුළහයි ලංකා ඉතිහාසය ලීවේ. ඒ අපගේ වංශකතාවලින් පසුව ලියවුණ පළමන ඉතිහාස පොතය. කොඩ්ඩින්ටන් අපගේ වංශකතාවක් ගන්නේ විජයට පරි ඉතිහාසයක් නොමති බව වැැවින් ඓතිහාසක සාධකති රාවන් රජු වැන්නවුන් අපගේ ඉතිහාසයෙන් ඇත් කර ඒවා සාහිත්‍යමය මිත්‍යා ප්‍රබන්ධ බවට හඳුනා හඳුන්වා දුන්නේය. ඒත් අපරටට පැමිණි කිසිදු අහිතාස නොවැති විජයගෙන් අප පැවතගෙන එන බව හඳුන්වාදන ලද්දේ රද්දේ මහාවංශය අනුගන්න කිරීමන. රාවණා රජුගේ ගුවන්යානාගෙන ක්‍රිස්තපුර දම්සි දොළහැදී සඳහන් කිරීම ආශ්‍යයට කරුණක් විය. මාරි මියරියස් මිසිියස් හිගින්ස් මහත්මිය ස්තුවර්ස එක්දස් නමසය දෙකේතිී එක්දශනම සර තමා කතා ලෙස විජය පණ්ඩුකාබේ රාමණ දුටුකමුණු විහාරමාදේවයන අයිතිහාසක චරිතයනලා පතා පොතක් ලීවේය. මහාවන්සයෙන් මෙහම දැම්මේ මේ හැම දේම කෙරුවේ එතකොට අපේ හිටිය පනිත රාවන මහා බලි තරු මේ එකක්වත් නෑනේ. තුට විජයාවය කියලා විජයාවයකිම විජයනකොටත් මේ මිනිස්සු හිටියන්ය. එතකොට මේ විජය එනකොට නූල් කටින මිනිස්සු හිටියන විජයට වැඩේ දියුණු මිනිසු රටේ ඉඳලා තියෙන ඉතින් මේක වෙනස් කෙරු ඇයි
එතකොට සමයි ඔබතුමා දැන් ওই කියන කාරණා අපිට තව ටිකක් පැහැදිලි කරගත්තොත් ඔබතුමාගේම යම් යම් මූලාශ්‍රත් එක්ක මමත් කියවපු සමහර දැන් තියෙන ඔබතුමා ලියපු සමහර සටහන් එක්ක දැන් විශේෂයෙන්ම දැන් ওই කියන විදිහට අපිට මේ මහා වංශ ඉතිහාසයට එහා ගියපු ඉතිහාසයක් තියෙනවනේ අපේ රටට එහෙමමයි එහෙමයි ඔව් එතකොට ඒ කියන කාරණාත් එක්ක ඒක ඔප්පු කරගන්න ඒක පැහැදිලි කරගන්න තියෙන සාධකත් ඔබතුමා ගාව තියෙනවා විශේෂයෙන්ම ඔබතුමා මේ ගම්මාන වලට ගිහලා මිනිස්සු අම්මලා කතා බහ කරපු දේවල් අපේ පරණ ගැමියන් කියපු දේවල් එක්ක අපිට ඊටවඩා ලොකු ඉතිහාසයක් තියෙන කියන එක මේ රට කතාවෙන් පැවතගෙන પરම්පරාවෙන් පැවතගෙන දේවල් තියෙනවා. පොඩ්ඩක් ඒ පැත්තත් පැහැදිලි කරගත්තොත් වටි වේලාවේ. දැන් අපි රාවණ රජුව ගැන පරිශන කරන මමයි සූර්ය ගුණසේකර මහත්තයයි. අපි දෙන්නට ඕනකමක් තිබුණා හොයන්න ඇයි හනුමාන් රූමස්සලට ආවේ කියලා. ඒක හනුමාන් රූමස්සලට එනවයි කියන කතන්දරේ තියෙනකොට අපි දැනුවත් ඉතිහාසයේ තිබෙන සීත හැටිය හග්ගල. ඇයි ආවේ කියලා. ඉතින් අපි දෙන්න දවස් 3-4 මහන්තර හැවුවම අපිට හම්බ වුණා අන්තිම යුද්ධ කෙරිලා තියෙන්නේ දෙවුන්දර. දෙවුන්දර. එතකොට එතනට ආවේ හනුමාන් මෙහාට ගෙනාවේ රාම ඉන්ද්‍රජිත්ගේ ඊතල වලට ලක්ෂ්මණ තුවාල වුණා මැරෙන්න ගියා. එයාව ගෙනාවා රූමස්සල ළඟට. ගෙනල්ලා මෙයාව ඇරියා කවුද හනුමාන් වැරියා සංජීවනී පැලේ ගේන්න. සංජීවනී පැලේ ගේන්න ගියාම සංජීවනී නම මත වෙලා එයා කන්දක් ගෙනාවා. ඉතින් ගේනකොට එයා පුරුදු පාරෙන්ද ඇටි ඇවිල්ලා ඉතින් කොහොම හරි මෙතනට වැටුණා. උණ වටුණ කියන්නේ උණා වැටුණා. එතකොට දැන් මේ ඒ ඒකත් එක්ක අද ඒක කතාව සත්‍යයක් කියලා මං සංස්කෘතක්ෂය දන්නවා මං ඒ පැලේ හොයාගත්තින්ද. මම නෙමේ මහාචාර්ය පියල් මාරසිංහයි පැලේ හොයාගෙන තියෙනවා. කොහොම හරි ඒ පැලේ තියෙනවනේ දැන් සංජීවනී. අද ඒක ආරක්ෂක පැල හැටියක්. ඒ පැලේ කරන වතුර දැම්මම වතුර කරු පාට රතු කොළ පාට වෙනවා. එතකොට ඒකම තව පැල හැටියක් ආවා. ඒ කන්ද තිබිච්ච තමයි දාරු හරිද්‍රා. ඒක දැම්මම කහ පාට වෙනවා. මේ දෙකම විෂනාශක. ඉතින් මේව මේ ඉතිහාසයේ ලියවිල නැහැ මෙහෙමයි 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 කියලා. හැබැයි මෙයා තියෙනවා. පුරාදිවිද්‍යා අරඹීම HCP බෙර් මහතා නිදන් හැරීමට අනියම් ආධාරකයක් විය. බෙල් මහත්තයා ඇවිල්ලා මේ අපිට ඕන විදිහට පුරාවිද්‍යාව හැවිවේ නැහැ. HCP බෙල් කියන්නේ මේ රටේ තියෙන දේ කරගෙන ඔක්කොම නැව වරංගන නැව ගිලිලා එහෙම කරදර වෙච්ච මිනිස්සෙක්. එයාට මිනිසුන් හැඳින්වුවේ බෙල් පාටිය කියලා. ඉතින් අපි තව ටිකක් පස්සේ කතා කරමු මේ ගැන. මේ බෙල් මහත්තයා ගැන ගොඩක් දේවල් මට කියන්න තියෙනවා. මොකද මම ඔයාට දීලා තියෙන වැදගත් නමක් මොකද ඒ කියන්නේ බෙල් පාටි බෙල් එයා තමයි ලංකාවේ හිටිය පළවෙනි පුරාවිද්‍යා කොමසාරිස්. ඉතින් මම ඒක බය නැතුව කියනවා. ඉතින් එයා මේක ඇත්තර වශයෙන්ම මේ වගේ සාකච්ඡාවක් කියන්න වටින්නේ නැහැ. මේක සුදුසු දෙයක් නෙමෙයි එයාට දීලා තියෙන්නේ. ඉංග්‍රීසියෙන් බරව ගෙන යමු සර්. අනිත් එක දැන් මම මේ ටික අහනවා. පරණවිදාන මහත්තයාගේ ඉන්ස්ක්‍රිප්ෂන්ස් ඔෆ් සිලෝන් කියලා පොතක් තියෙනවා. ඉංග්‍රීසියෙන් පසුව පුරාවිද්‍යා ඉදිරියට ගෙන යන බාර අපගේ පුරාවිද්‍යා පිළිබඳ මහා විද්වතානන මහාචාර්ය සෙන්රත් පරණවිදාන මහත්තයාට. ඔහු පුරාවිද්‍යා හා ඉතිහාසය තුළින් සේවය කළේ ඉංග්‍රීසින්ට. එබැවින් කොඩ්රින්ටන් ලිව් ඉතිහාසයට සමාන්තර යන පරිදි පමණක් සෙල්ලිපි කියවා ඇත. ඔහු කියවා සංස්කරණය කරන ලද ලංකා ශිලා ලිපි සංග්‍රහයේ පළමු වැලිමේ 1976 පාත් සඳහන් සෙල්ලිපි අංක IC 80 86 11 IC 88 12 IC 333 8 IC 703 IC 1049 IC 486 3 IC 515 13 IC 549 1 IC 856 11 IC 959 IC 807 1 IC 812 IC 135 කියවීම හෝ අර්ථ නිරූප කිරීම වැරදි ඇත. ඔව් සමාවෙන්. ඔබතුමා දැන් චෝදනාවක් කරන්න. ඒක ටිකක් බරපතල චෝදනාවක්. ඔව්. හැබැයි ඉතින් ඕකට උත්තර දෙන්නත් හොඳම කෙනෙකුත් අපිත් ගාව ඉන්නවනේ. ඔව්. මොකද හිටපු සහකාර පුරාවිද්‍යා අධ්‍යක්ෂකවරයා ඒ විතරක් නෙමෙයි මහාචාර්ය සනත් පරිවිතාන පදනමේ ලේකම්තුමා. සනත් පරිවිතාන මහතාට ලොකු චෝදනාවක් මෙතුමා දැන් ඔය ඉදිරිපත් කරේ. ඔබතුමා කොහොමද අදහස? ඔව්. ඒකට ඉස්සෙල්ලා මම කැමතියි. මොකද මම සීගිරිය පිළිබඳව ටිකක් කතා කරනවා. මොකද එතුමා කියන කතාව මම ඒකට උත්තර දීලා ඉන්නම්. මොකද ඒක උත්තර දීලා ගියත් හොඳයි මම හිතන්නේ මේ වෙලාවේ. නැත්නම් උණුසුම යන්න ඉස්සෙල්ලා. ඔය IC කිව්වේ ඉන්ස්ක්‍රිප්ෂන් ඔෆ් සිලෝ. කියන පොත. එතුමා ඒක ලිව්වේ
මොකද පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට බැඳිලා ඊට පස්සේ අවුරුදු 16ක් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රථම සිංහල පුරාවිද්‍යා කොමසාරිස් අර අපේ නීල් කිරියල්ල මහත්තයා කිව්වා වගේ පළවෙනි පුරාවිද්‍යා කොමසාරිස්වරයා තමයි HCP බෙල් 1890 ජූලි මාසේ 7 වෙනිදා තමයි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පිහිටන්නේ. දැන් ඊට පස්සේ ඉංග්‍රීසි ජාතිකයෝ හිටියා 4 දෙනෙක් 5 දෙනෙක් අතර පුරාවිද්‍යා කොමසාරිස්ලා. ඊට පස්සේ 1940 තමයි පුරාවිද්‍යා කොමසාරිස් තනතුරටපත් උනේ මේ ආචාර්ය සම්පත් පර්ණවිතාන පණිවිඩයට. එතුමා 1956 වෙනකන් එතුමා අවුරුදු 16ක් මේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සේවය කළා. එතුමා හැබැයි මේ අපි මතක තබා ගත යුතු දෙයක් තමයි මේ ඒක අර කිරියල්ල මහත්තයා කිව්ව එකට මේක එකක් නෙමෙයි මම මේ කියන්නේ. එතුමා වගකීමෙන් තමයි ඔක්කොම ලියලා තියෙන්නේ. ඇත්තටම මොකද ඉංග්‍රීසියෙන් ලියලා තියෙනවා තනි අතින් උස්සන්න බෑ ඒ පොත. මේ ඉන්ස්ක්‍රිප්ෂන් ඔෆ් සිලෝන් කියන පොත. දැන් ඔබ කීප සැරයක් මම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අවුරුදු 21ක් හිටියා. ඒ ඉන්න අතරේ මම නෙමෙයි ඇත්තටම මේ අපේ මම හිටියේ වැඩිපුර කාලයක් හිටියේ ආචාර්ය සිරාන් දැන්නේගල මේ මහත්මයා යටතේ හිටියේ. එතකොට පුරාවිද්‍යා අධ්‍යක්ෂවරයා. ඉතින් අපි යෝජනා කරුවා මේක සිංහලට පරිවර්තනය කරන්න. මොකද දැන් කිරියල්ල මහත්තයා ඕක බොහෝම හොඳට අවධානයෙන් මේක කියවලා තියෙන බව තමයි මට වැටහුනේ. බොහොම අවධානය. බොහොම අවධානයෙන් කියන්නේ මේ පර්ණිතාන පණිවරයාගේ වැරදි හැවීම නෙමෙයි. මේ යම්කිසි එල්ලයක් ඔස්සේ තමයි කිරියල්ල මහත්තයා ගිහිල්ලා තියෙන්නේ. ඒක කිසිම සැකයක් නෑ මට. මේ මොකද ඔය පොත ඇත්තටම ඔය පොත 1970 තමයි මේ පිට වුනේ. එතකොට ත්‍රිසන් එක නේ මම මේ කියන්නේ මේ සිදුවීම ඉන්ස්ක්‍රිප්ෂන් ඔෆ් සිලෝන් කියන පොතේ පළවෙනි වෙලුම තියෙනවා ශිලා ලේඛන. එතුමා කිව්වේ වගේ 1234ක් තියෙනවා. ලෙන් ලිපි තියෙනවා වැඩි සංඛ්‍යාවක් තියෙන ලෙන් ලිපි. මං හිතන්නේ කිරියල්ල මහත්තයා ඔය සඳහන් කරපු ඒ IC කියලා ඒ කිව්වේ ඒවා රාශියම මට හිතෙන විදිහට ලෙන් ලිපි වෙන්න ඕනේ. නෑ මං ඒ පොත මගේ ළඟ තියෙනවා. ඔව්. ඒ පොත මගේ ළඟ තියෙනවා. ඇත්ත වශයෙන්ම මේ තුමා කියපු විදිහට ඒ පොත අතින් උස්සන්නත් බෑ. හැබැයි මේ මේ මේක වැරදුනයි කියලා මං උන් එතුමාගේ පාණ්ඩිත්වයට පහර දීමක් නෙමෙයි. නෑ නෑ. කරපු සේවාවට අපිට මේ එහෙම අවතක්සේරු කරන්න දෙයක් නෑ. නමුත් අපිටත් පැහැදිලි කරගන්න ඕන දෙයක් තියෙනවා. මේ තුමා විශේෂයෙන්ම මේ පිළිබඳව ටිකක් වෙනස් විදිහට අධ්‍යයනය කරන කෙනෙක් නේ. ඊල්ගිරියල මහත්මයා දැන් අපි මේ වැඩසටහන උනත් එතුමාව නිරන්තරයෙන්ම ගෙන්න ගන්න උත්සාහ කරන්නේත් ඒකයි එතුමාගේ තියෙන ඒ ගවේෂණාත්මක අමුතු හැකියාවක් කියන්නේ. ඒක මේ අර ඇඟේ අමාරුවට කරනවා වගේ කියලා සමහර වෙලාවට හිතෙන්න පුළුවන්. මොකද එතුමාට ඒ තරම් ලොකු ඌමනාවක් තියෙනවා මේ අපේ නිවැරදි ඉතිහාස පාගගෙන. එතකොට දැන් ඔය ඇත්තටම කියනවා මේකයි දැන් පර්ණවිතාන පණිවරයාගේ දැන් මේ දැන් මම මේ මේ මේක ඇත්තටම මම මේ පාවිච්චි කරන්නේ මේ 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 මේකට මම පාවිච්චි කරනවා පර්ණවිතාන පදනමේ ලේකම් කියලා. නමුත් පර්ණවිතාන පදනමේ ලේකම් තමයි. නමුත් මම පිළිගන්නේ නැහැ. මම විතරක් නෙමෙයි කිරියල්ල මහත්තයා පිළිගන්නෙත් නැහැ. හුඟ දෙනේ දැනට මේ ලංකාව තුළ මේ ස්ථාපිත වෙලා තියෙන මේ රාවණ මහා අධිරාජයා පිළිබඳව අද රටේ යම්කිසි මේ වාත් මේ කියන්නේ පිළිගැනීම පිළිබඳව මේ ඉතිහාසය අපි පටන් ගන්න තියෙන විජය රජුගෙන් නෙවෙයි කියන ඒ ස්ථාවරය තියෙනවා. ඒක ඉතාම සන්තෝෂෙන් ප්‍රකාශ කරන්න ඕනේ. මේ අපි යන මග ඔස්සේ අපි දන්නේ කොහොමද කියන එක ඒක බලලා කියන්න ඕනේ. අපි යන මග මොකද අපි වාල්මීකි රාමායනේ ඔස්සේ නෙවෙයි අපි යන්නේ. මොකද මේ බිමේ තියෙනවා යම්කිසි දෙයක් මේ දෙයක් කියන්නේ මේ ඇත්තටම සීගිරිය ගත්තොත් මම ඔය ඉස්සරලක් කියලා තියෙනවා. මම නෙමෙයි විද්වතුන් කියලා තියෙනවා. ඔය සීගිරිය ගලයට තියෙන දේ තමයි ඔය කුරුටු ගී හෝ නැත්නම් ඔය තියෙන මේ බෝල්ඩ ගාඩන් වෝටර් ගාඩන් කියන ඒවා විතරක් නෙමෙයි ඒ උඩ තියෙන රජමාලිගාව විතරක් නෙමෙයි විශාල ඉතිහාසයක් තියෙනවා. අභ්‍යන්තරෙත් යමක් තියෙනවා කියලා ඔබතුමාලා කියනවා. එතකොට මට තව විනාඩියක් දෙන්න. මොකද දැන් එතකොට පර්ණවිතාන පඬිවරයා ඒ කාලේ කියලා තියෙනවා ප්‍රකාශයක්.
මොකද ඒක විද්වතුන් විසින් බැහැර කරපු දෙයක්. මොකද මේ රාවණ කියන ඒ රාවණ සහ සීතා කියන මේ දේ පිළිබඳව මේ එතුමා ප්‍රකාශ කරලා තියෙන මේක ඓතිහාසිකව හා පුරාවිද්‍යාත්මකව ඔප්පු කළ නොහැකි දෙයක් මේක කියලා තමයි එතුමා කියලා තියෙන්නේ. නමුත් මම මට කිසිම සැකයක් නෑ. මොකද මම ඇත්තටම අවුරුදු මං හිතන්නේ අවුරුදු 25ක් 30ක ඉඳලා එතුමාගේ කටයුතු මම අධ්‍යයනය කරලා තියෙනවා. මම පොතකුත් ලියලා තියෙනවා තුන්කල් දුත් පර්ණිතාන කියලා. ඒක 2015 පිටුනේ. ඉතින් ඒකවත් මම ඕක කියන්නේ නෑ. මොකද අද හිටියනම් නිසකයෙන්ම පර්ණවිතාන පණ්ඩිතවරයා රාවණ රජතුමා පිළිබඳව මේ අපිට වඩා අතීතය හොයලා මේ කියලා මට හිතෙනවා. මොකද හේතුව එතුමා ඉතාම කැමැත්තෙන් ඔය සංරක්ෂණ කටයුතු සහ කැණීම් කටයුතු සහ ඔය ඔක්කොම කරපු තැනක් තමයි සීගිරිය. එතකොට දැන් මෙතුමාත් අර ගෞරව ප්‍රකාශන එක යම් අවස්ථාවකදී එතුමා ඉංග්‍රීසි අනුකාරක ස්වාමි භක්තියක් වගේ දෙයක් තිබුණයි කියලා අපිට පිළිගන්න සිද්ධ වෙනවද ඔය කියන කාරණාත් එක්ක? ඔව්. ඒකයි. මොකද එතුමාගේ ඔය කාරණේ විතරක් නෙමෙයි මම ඇත්තටම මේ පුවත්පතක මේ පුවත්පතේ නම මම කියන්න කැමති නෑ. හොඳ නැති නිසා. ඔව් අවශ්‍ය නැහැ. මේ පර්ණවිතාන පණ්ඩිතවරයා පිළිබඳව මේ විශාල මේ විවේචනයක් තිබුණා. ඒ විවේචනයේදී ඒකට උත්තර දුන්නා. ඕක මම ලිව්වේ නෑ ඇත්තටම. ඔය කාරණේ නෙමෙයි මම ලිව්වේ. පර්ණවිතාන පණ්ඩිතවරයාගේ කිරියල් මහත්තයා දන්න කාරණයක් මම මේ කියන්නේ. මේ තියෙනවා එතුමාට විතරක් පෙනිච්ච ඉන්ටලීනියර් ඉන්ස්ක්‍රිප්ෂන්ස්. මේ ඒවා ඇත්තටම හුඟ දෙනෙක් ප්‍රතික්ෂේප කරලා තියෙනවා. මොකද ඇත්තටම මම කිරියල්ල මහත්තයා කිව්වා වගේ මම ඉතාම ගරුත්වයෙන් තමයි මේ කතා කරන්නේ. මොකද ඒ පර්ණවිතාන පණ්ඩිතවරයා වගේ කෙනෙක් අපිට බිහි වෙලත් නැහැ, බිහි වෙන්නෙත් නැහැ අනාගතේදී. ඒක කිසිම සැකයක් නැහැ. ඉතින් මේ සීගිරි ගැපිටි වගේ ලිව්වේ ඉතිරිවුණා පස්සේ කාලේ. නමුත් මේ අවසාන කාලෙදී එතුමා ඉන්ටලීනිය කියන එක ඇත්තටම මටත් ඉතිහාසය උගන්වපු ලෙස් මහාචාර්ය ලෙස්ටි ගුණවර්ධන මහත්තයා කිරියල්ල මහත්තයා දන්නවා මේ කාරණේ. බොහොම දීර්ඝ වශයෙන් කතා කරලා ලිපි ලියලා තිනෝ මේ පර්ණවිතාන පණ්ඩිතවරයාගේ ওই ඉන්ටලීනිය පිළිබඳ. ඒක නිසා අර කිරියල්ල මහත්තයා කිව්වා වගේ මේ ඒක පර්ණවිතාන පණිවරයාගේ තියෙන වැදගත්කම නැත්තම් අපේ ලංකාව වෙනුවෙන් විශාල මෙහෙයක් කිරීම පිළිබඳ ලඝු කොට තැකීමක් නෙමෙයි ඒක. මොකද අපි ඒ වගේ දේවල් අපි මතු කරලා දෙන්න ඕනේ. ඒකයි. ඉතින් ඕක පිළිබඳ ඒ ඉන්ටලීනිය පිළිබඳව මේ ඇත්තටම කියවනම් මේ හුඟ දෙනෙක් දැන් ඒ මහාචාර්ය ලෙස්ටි ගුණවර්ධන පණිවරයා අපට ඉතිහාසය ගැන්වීම පෙරදෙන විශ්වවිද්‍යාලයේදී එතුමා දීර්ඝ වශයෙන් සාකච්ඡා කරනවා. එතකොට ඊට පස්සේ කිරියල්ල මහත්තයා දන්නවා මහාචාර්ය PEE ප්‍රනාන්දු මහත්තයා. ඔය ශිලා ලේඛන පිළිබඳව පෙරදෙන විශ්වවිද්‍යාලයේ හිටපු. ඒ එතුමත් ඔය පිළිබඳව මේ විග්‍රහ කරලා තියෙනවා. ඉතින් ඒ වුණාට එතුමාගේ පාණ්ඩිත්‍යය සහ එතුමාගෙන් වෙච්ච සේවය අපි ලඝු කොට තැකීමක් නෙමෙයි අපි කරන්නේ. ඉතින් ඒක නිසා කිරියල්ල මහත්තයා එක්ක මම එකඟ වෙනවා මේ ඒ මේ ඉන්ස්ක්‍රිප්ෂන් ඔෆ් සිලෝන් කියන ඒ පොතේ තියෙන මේ ඒ යම් යම් කීපයක් මම එකක් කියනවා. එක ශිලාලේඛනයක් කියන්න. මොකද පර්ණවිතාන පණිවරයාගේ ශිලාලේඛනයක් තියෙනවා. දැන් ඇත්තටම අපි දන්නවා මිහිඳු හාමුදුරුවෝ ලංකාවට වැඩම කරපු බව අපි දන්නවා. ඉතින් මේ දැන් මම ඒක ගැන කියන්න යන්නේ මේ කාරණේ විතරක් කියන්නම්කෝ. එතකොට මිහිඳු හාමුදුරුවෝ ලංකාවට වැඩියා කියලා තියෙන එක ශිලා ලේඛනයක් තියෙනවා අම්පාරේ රජගල. මම ඒ ශිලා ලේඛන කියනවා මේ කිරියල්ල මහත්තයා හොඳට දන්නවා. යේ ඉමදීප පටමය ඉදිය අගතන ඉදිකතර මහිදතරහත් උබේ. ඒක තියෙන්නේ අම්පාර දිස්ත්‍රික්කයේ රජගල කියන ඒ ස්ථානයේ තියෙන විශාල පර්වතයක්. ඒ පර්වතයේ තමයි මේ ශිලා ලේඛනේ බ්‍රාහ්මියක් කරගෙන තියෙන්නේ. ඒකේ අර්ථය තමයි ඇත්තටම කියනවා නම් අර්ථය මේකයි
මේ සෞභාග්‍ය සඳහා මේක පරණවිතාන පඬිවරයාගේ ඉන්ස්පෙක්ෂන් ඔෆ් සිලෝන් කියන පොතේ 468 වෙනි පර්වත ලිපිය මේක තියෙන්නේ. මේ මේ රටේ සෞභාග්‍ය සඳහා යේ ඉමදීප පටමේ ප්‍රථමයෙන් මේ පැමිණි මේ ඉදිකතර මහිදත රහතුඹේ. මෙතන හා කියන්නේ ගේ, ඉදික කියලා කියන්නේ ඉත්තේ කියලා හාමුදුරු නමක් ඇවිල්ලා තියෙනවා මිඳු හාමුදුරු ඉදිකතර. එතකොට මේ මහිදත රහතුඹේ, තුඹේ කියලා කියන්නේ තුඹස කියන එකෙන් එනවා. ඊට පස්සේ එනවා මෙතන තුඹ කියන්නේ ස්තූපය. ඒ ස්තූපයක සම්පූර්ණ කඩා වැටිච්ච මේ නටබුන් තියෙනවා. ඒ ස්තූපය ළඟ ශිලා ලේඛනය තමයි ඔය තියෙන්නේ පර්වත ලිපිය. එතකොට ඒක තියෙන්නේ ඉන්ස්ක්‍රිප්ෂන් ඔෆ් සිලෝන් කියන පොතේ තමයි ඒක තියෙන්නේ. මොකද ඒක ඉතාම වැදගත්. දැන් මේ මිහිඳු හාමුදුරුවන්ගේ සහ ලංකාවට වැඩම කරපු හාමුදුරුවරුන්ගේ පිළිබඳව නාම ලේඛනයක් තියෙනවා, ඇත්තටම ශිලා ලේඛනයක් මිහින්තලේ. නමුත් මේක වැඩියා කියන එක, වැඩම කෙරුවා කියන එක මෙතන තියෙනවා. මොකද එතකොට පරණවිතාන පඬිවරයා එතනදී කියනවා හේතු අරකට. මොකද මේ ඉදිකතර ඇයි මෙතෙන් දැන්නේ? මේක මහිදත රහතුඹේ කියලා විතරක් දැම්මේ නැත්තේ. ඒකට හේතුව තමයි පරණවිතාන පඬිවරයා කියනවා නැගෙනහිර ප්‍රදේශයේ බාරව ඉඳ ඇති මේ ඉට්ටිය කියන හාමුදුරුවෝ. ඒ ඔය වගේ ඉතාම ඉතින් මොකද මම දැන් පරණවිතාන පඬිවරයාගේ ඒ පැත්ත වගේම ඔය වගේ දේවල් එතුමා හුඟක් කියලා තියෙනවා. එතුමා කියන දේ අපිට හොඳටම පැහැදිලිනවා. විශේෂයෙන්ම අපි මේ කතා බහ තුළ මෙතුමා කියපු කාරණාත් එක්ක අපි මේ සරණත් පරිදවන් එතුමා පිළිබඳව ඒ විදිහට කතා බහ කරන්නේ එතුමාට තියෙන ගෞරවය තියාගෙන ඒ විදිහටම නේද නේද කියලා මත්ද නේදෝ අපි එතුමාට තියෙන ගෞරවය. මට මෙතන තියෙන ප්‍රශ්නේ මේකයි. මේ මම මේ කියපු සෙල්ලි 17ම පූර්ණ විජය. ඇයි
මට තියෙන ප්‍රශ්නේ එකයි. ඔව්. පූර්ව විජය සිරිලිපි වැරදුනේ කොහොමද කියන එකයි. එතන ප්‍රශ්නයක් තියෙනවා. අපි ප්‍රශ්නේ පිළිබඳව ඉදිරියට කතා බහ කරමු. අපි සුදනම් වෙනවා කෙටි විරාමයක් ලබා ගන්න. රාවණා වැඩසටහන සමගින් ඔබ මේ සම්බන්ධ වෙලා ඉන්නේ. අපේ වැළලි ගියපු ඉතිහාසය යලිත් සොයා බලන මේ විද්‍යුත් මදෙන් කරන්නා වූ සුවිශේෂී කතා බහත් එක්ක යලිත් රැගෙන දෙන්න ආරාධනා කරමින් අපි යනවා ප්‍රධාන පාලක මැදිරියට කෙටි විරාමයක් ලබා ගන්න. වසර 5000ක් පුරාවට මහ පොළව මත වැළලි ගිය ශ්‍රේෂ්ඨ ශිෂ්ටාචාරයක අභිමානනීය හෙළිදරව්ව අපට අමතක වගිය අපේ පරපුරේ ලේ කුරුමේ සත්‍ය කතාව රාවණා. වෙලා ගියපු ඉතිහාසයක් පිළිබඳව සොයා යන ගමනේ අවසන් විනාඩි කිහිපය අද දවසට වෙන්න වෙලා තියෙනවා. හෙල් කිරියල් මැතිතුමනි දැන් මේ කියපු කාරණා සියල්ලමත් එක්ක අවසන් විනාඩි කිහිපයට අවිල්ල තියෙන වෙලාව මම කැමති ඔබතුමාගෙන් තව පැහැදිලි කිරීම කිහිපයක් තියෙනවා නම් එහෙමයි. දැන් මේකේ අපි කතා කරනකොට ඔක්කොම වෙලා තියෙන අපේ ඉතිහාසය කතා කරන්න බැරි. අපේ මිනිස්සුම අපේ ඉතිහාසය වලරපු ඉඳා. දැන් පරණවිතාන මහත්තයාගේ දක්ෂකම් ඒව වෙනම දෙයක්. හැබැයි සුද්ධන්ට කත් ඇදේව වෙනම දෙයක්. ඒ හැම කෙනාටම ඕක තිබුණා නැත්තේ නැහැ. තම තමන්ගේ වාසිය බලය එහෙම එකක් තිබුණා. දැන් මම අහපු එක ප්‍රශ්නයක් තමයි හත් වෙන සියවසේදී කොහොමද කුරුටු ගෑවේ? ඔව්. ඒකක්. එතනට කුරුටු ගෑවේ. ඒතුළු අනිත් එක තමයි මට මතකයි මීට තව දෙදාස් 2010 ජූලි මාසයේ දිනක තමයි එසේවද මෙරට ශාස්ත්‍රවන්තයන්ගේ වේදිකාවය සැරගෙන ඔවුන් මහත්සේ ගරු කරන රාජකීය ආසියාතික සංගමය තවමත් අවුරුදු 100ක් පමණ පසුපසින් සිටිමින් 2010 ජූලි මාසයේ දිනක සම්පන්ත්‍රණය පැවැත්වේ රාවණා මිත්‍යාව හෙළිදරව් කිරීමේ අරමුණෙනි. මේක තිබුණේ රාවණා රජුගේ මාලිගා නටබුන් නැති නිසා ඒවා ප්‍රවෘත මිත්‍යාව ලෙස හැඳින්වෙන. වසර 2500ක් පෙරණ අනුරාධපුරේ නටබුන් පොළොවෙන් අඩි 15ක් 18කට හමු වී වසර 10000ක් පෙරණ නටබුන් අඩි 50ක් පමණ යටතේ තිබිය යුතුය. යාපන අර්ධද්වීපයේ පතුරු නොපෙරණ ළිඳ තවම කැණීම් නොකරන රජුයි. ඒ විතරක් මේ සීගිරියේ ඇති බදාම තට්ටුවේ යටම යටදැට්ටුවේ බදාමත් මෙතෙක් සලසා සකා බලා නැතේ කියන්නේ තව පින්තුරු තියෙන්න පුළුවන්. එතකොට අපිට මේකේ බොහෝම හොඳ තැනක් තියෙනවා අපිට දැනගන්න. ඒ තමයි ලංකා ඉතිහාසයේ ගම්මුන්ගේ මනස වෙනස් කිරීමේ ප්‍රතිපත්තියක මේගොල්ලෝ ගෙනිච්චා. ඉතින් ගම්වල උගතුන් මුඛ පරම්පරාගත සාහිත්‍ය ඉතිහාසයේ සාහිත්‍යයක් ලෙස පවත්වගෙන ආවද බ්‍රිතාන්‍යයේ විසින් ඉතා සූක්ෂම ඒ මුළුිනුපුටා දමන ලදී. කොහොමද ගමේ ශාස්ත්‍රය ලෙස ගමියන් හඳනුව ගරු කර දැනමුතුරු ආල මිචනාරිට විසින් සිනහාවට ලක් කරන ලද්දේ මහදන මුත්තා හා ගෝල පිරිස ලෙසය. කතන්දර පද්ධතියක් නිර්මාණය කරනි. මොවුන් අභාවයට යාම එතරම් ඒ සමගම විධිමත් පරම්පරාගත දැනපත නැති වී ගියේ. එසේ වුවද බටහිර මානව විද්‍යාඥයන් සංස්කෘත සාහිත්‍යයේ අයත් පුරාණ ග්‍රන්ථ කියවා මතුකරගත් දෙවිවරුන් රජවරුන් ඍෂිවරින් මුනිවරුන් අපගේ මුඛ පරම්පරාගත ඉතිහාසයට රාමායන හා මහාභාරතවලට ගැලපේ. කොඩ්ඩින්ටන් ලංකා ඉතිහාසයේ ලිව්වේ මෙම තරතුරු රහිතවම. අසන්නට ලැබූ දේව කතාවන්ද පහසුවෙන් ප්‍රතික්ෂේප කර දැමුවේ මිත්‍යා කතා ලෙස ලේබලෙද අනුවම කාලය වෙනස් වී දැනුම එකතු නිසා තවදුරටත් ඒවා මිත්‍යාවන් නෙමෙයි. එතකොට මේක එකක් වුණා මිත්‍යාවන්ට ගණන් ගන්න ඒගොල්ලන්ගේ හැටියට ක්‍රිස්තු පූර්ව 2004 ඔක්තෝබර් මාසේ 31 කොහෙද තමයි මේ ලෝක උදේ 9 ලෝකෙ මැවිවේ. ඉතින් ඊට එහා තිබිච්ච කතන්දර ඔක්කොම මිත්‍යා. ඒවා මිත්‍යාවන් හැට ගණන් ගත්තා. ඉතින් මෙතන තිබුණේ ඇත්ත වශයෙන්ම උන්ට මේ අපිත් එක්ක සිංගල් මුසුක පුද්ගලික දැනන්නේ බුදු දහමත් එක්ක තිබිච්ච තර ප්‍රශ්නයක් තිබුණේ. මේ මිනිස්සුන්ට තිබුණේ මේ බුද්ධ ආගමත් එක්ක ප්‍රශ්නයක්. වෙන කිසිම දෙයක් නෙමෙයි. මම මේ ගැන ලිපියක් ලියලා තියෙනවා. බුදුදහමින් ආභාෂයට දේශ ස්වාමීන් දරවනවා කියලා. ඉතින් ඒක
මම කියන්නේ මේක අපිට කිසිම ආගමක් මේක නැහැ. අපි මිනිස්සු හැටියට හරි දේ පිළිගන්න පුරුදු වෙන්න ඕනේ. අපි ඉතිහාසඥයෝ හැටියට. දැන් මොන හරි මෙතුමා මට කියවනම් මේක හරි නැණීල ඔයා වැරදි කියලා මම ඒක වැරදි නම් පිළිගන්න ඕනේ. ඒක තමයි මනුෂ්‍යකම කියන්නේ. ඒක තමයි උගත්කම කියන්නේ. උගත්කම කියන්නේ මගේ මතය එල්ලගෙන මම හරි කිය කිය ඉන්න එක නෙමෙයි. ඉතින් මම එතන නැහැ. මම ඔබතුමාට කියන්නේ මම එතන නැහැ. තවදුරටත් තව ගොඩක් කතා කරන්න තියෙනවා. මට ඒ වුණාට දැන් වෙලාමදීනේ අපි වෙන වෙලාව කතා කරමු මේ සම්බන්ධයෙන්. අනිවාර්යයෙන්ම මොකද කාලයත් එක්ක අපිට තරංගයක් තියෙනවා. ඒක නිසා අපිට අද දවසේ තියෙන කාලය සීමා වෙනවා. එතුමාට කියන්න හුඟක් දේවල් තියෙනවා. එතුමා සොයාගෙන ගියපු දේවල්, ගවේෂණය කරපු දේවල් අපි ඉදිරි වැඩසටහන දී පිළිබඳව තවත් විමසා බලන්න සූදානම්. මම කැමති අපේ සිරිසමන් විජේතුංග මැතිතුමාගෙන් විමසන්න, විශේෂයෙන්ම අර සීගිරියේ කුරුටුගේ ඒ තියෙන විදිහට ලිව්වේ කොහොමද කියන ප්‍රශ්නයක් මෙතුමා අහනවා. නිතරමතර මම ඔය දවසේ දෙපාරක් ඇහුවා. පොඩි උත්තරයක් දීලා ගියොත් වටී. ඔව් ඒක ඒකම මම තව ඒක ගැන කතා කරමු. ඒකම දැන් අර මේ විජයගෙන් නෙමෙයි මේ ශිෂ්ටාචාරය ආරම්භය කියන එකට පුරාවිද්‍යානුකූලව ආචාර්ය සිරාන් දැර්ණියගල විද්වතා ගැනීමක් කරලා තියෙනවා අනුරාධපුරේ. ඒක ගැනත් මම කියන්නම්. මේ සීගිරි කුරුටුගී පිළිබඳව ඒ ලිව්වේ කොහොමද කියලා. ඇත්තටම සීගිරි කුරුටුගී ලියලා තියෙන්නේ මේ පල්ලෙහා ඉඳලා බව බොහොම පැහැදිලි. පහළ ඉඳලා තමා ලියලා තියෙන්නේ. ඉතින් එතෙන්ද යාම පිළිබඳව තමයි කිරියල්ල මහත්තයා මම හිතන්නේ අහන්නේ. මොකද ඒක ප්‍රාකාරයක් වගේ සීගිරි කුරුටුගී ලියන්න නෙමෙයි ඕක. ඇත්තටම ඒක ගැන මතභේද තියෙනවා. මං හිතන්නේ ඔය මේ දැන් කාශ්‍යප යුගයේ ඔය මේක හදන්න ඇති කියලා තියෙනවා මතයක්. ඒ වගේම තියෙනවා ඊට ඉස්සෙල්ලා ඉඳලත් ඕක තිබුණා කියලා තියෙනවා අදහසක්. ඉතින් කොහොම වුණත් ඕකට මිර වෝල් කියලා කිව්වේ. මොකද ඕකට මූණ පේනවා. ඇත්තටම මූණ පේනවා කියන්නේ මේ ඡායාව පේනවා ගිහිල්ලා හිටගත්තහම. ඉතින් මේ කුරුටුගී ලියපු බව නම් ඉතින් බොහොම පැහැදිලිව අපි දන්නවා. ඉතින් ඒ කුරුටුගී ක්‍රිස්තු වර්ෂ 7 සියවසේ ඉඳලා 13 සියවස දක්වා සීගිරි කුරුටුගී 685ක් මේ ආචාර්ය සෙන්රත් පර්ණවිතාන පඬිවරයා ඔය එතකොට කිසිම පහසුකමක් නැහැ ඔතන තිබුණේ පොල්ලතු බංගලාව කියලා සීගිරියේ තිබිච්ච සර්කිට් එක. දැන් අදත් පොල්ලතු අහලා තමයි තියෙන්නේ. ලන්තෑරුම අරගෙන යනවලු බලන්න පැයට සීගිරි කුට්ටුගේ මොකක් මේ කියවගෙන කියවගෙන. දැන් මම අහන්නේ මේකයි. එතුමා එතෙන්ට පල්ලෙ හැදිර ගියේ කොහොමද කියන්නේ? නෑ ගියේ ඉතින් ඒක මේ දැන් මට තියෙන ප්‍රශ්නේ. දැන් එතුමා නම් ඕනම් පලංචියක් බඳන් ගියයි කියමුකෝ. ඔව්. ඔයගල ගන්න පින්තූර දෙන එකට පලංචි බඳන් හදන එහෙම තියෙනවා. සාමාන්‍ය මිනිස්සු කොහොමද මෙතෙන් ගියේ? කොහොම සාමාන්‍ය මිනිස්සු කුරුටුගේ පල්ලෙ හැදිර මේකත් දාලා ලිව්වද නෑ? නෑ පලංචි බඳලා නෙමෙයි ලියලා තියෙන්නේ ඇත්තටම. ඒක මේ ඒක ප්‍රශ්නයක් වෙන්න මටත් ඕනේ. ඔව් ප්‍රශ්නයක් තියෙනවා. ඒ කියන්නේ අනිත් කාරණේ තමයි මේ විජය රජතුමාගෙන් නෙමෙයි අපේ මේ ඉතිහාසය පටන් ගන්න කියන එක. ආචාර්ය සිරාන් දැන්නේගල විද්වතා 1984 දී අනුරාධපුරේ ඇතුළු නුවර ගැනීමක් කරනවා. ඇතුළු නුවර ඒක තියෙනවා. මේ මංක ලේඛන ගත කරලා තියෙනවා. මොකද මම මේ පොත ලිව්වේ පොඩි පොතක්. දැන් තියෙන දැර්ණියගල මහතාගේ පර්යේෂණ වලින් දෙවැනි අදියර පිළිබඳ බලනකොට ඔහුගේ පර්යේෂණ පරමාර්ථය වූයේ ප්‍රාග්ය ඓතිහාසික යුගයේ සිට ඓතිහාසික යුගයට පරිවර්තනය වීමය. ප්‍රාග් ඉතිහාසය කියලා කියන්නේ ලේඛන නෑ. ඔව් ඒ කියන්නේ ඓතිහාසික යුගය කියලා කියන්නේ ලේඛන තියෙනවා. එතකොට පූර්ව ඓතිහාසික යුගයේ අතර තිබිච්ච අපි කියන්නේ ෆොටෝ හිස්ට්‍රි කියලා. ෆොටෝ හිස්ට්‍රි වශයෙන් ඒ අනුව 1984 දී අනුරාධපුරයේ ඇතුළු නුවර කැණීම් වලින් ඔහු විසින් නැවතත් ආරම්භ කරන ලද්දේ 1969 දී කරන ලද කැණීම් වලින් ලබාගත් දත්ත පද නම් කරගෙන මේ පර්යේෂණය පැවැත්වුවේ අනුරාධපුරයේ ඇතුළු නුවර ජනාවාස ප්‍රදේශයේ වූ තූපාරාමයට ඊසාන දිගේ විජයබා මාලිගයේ ගෙදිගේ මේකට කියන්නේ ගෙදිගේ කැණීම කියලා. දළදා මාලිගා ප්‍රදේශයේ
එම පර්යේෂණය සැබවින්ම දකුණු ආසියාවේ ඉතිහාසයට බලපෑම් කළ සුවිශේෂ පර්යේෂණයක්සේ සඳහන් කළ යුතුව ඇත. අනුරාධපුරයේ මතුපිට සිට අඩි 30ක් යට ගැඹුරින් ක්‍රිස්තු වර්ෂ 900 ක්‍රිස්තු පූර්ව 900-800 පමණ පැරණි ශිෂ්ටාචාරයක නටබුන් සොයා ගැනීමට ආචාර්ය සිරාන් දැන්නේගෙන මහතා කාලය සමාල තියෙන නිසා මම කැමති ඕකේ අවසන් අදහස මොකක්ද ඔබතුමා ඉදිරිපත් කරන්න. දැන් මම මේ අදහස තමයි මේ විජය රජුරෝ ලංකාවට ආවේ මහා වංශය කියලා තියෙනවා බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාපු දිනේ. එතකොට ඒ දිනය ඉක්මවල යනවා මේකෙන්. අපිට ඒ පිළිබඳව තවත් කතා කරන්න ඕනේ. ඒක මට තව විනාඩියක් දෙන්න. මොකද දන්නව මේක මේ 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 මේකදී හොයාගත්ත දේවල් තමයි වීගොවිතන. ඊට පස්සේ අස්වෙන් නැති කිරීම. ඊට පස්සේ ලේඛනක් තිබිලා තියෙනවා බ්‍රාහ්මියා. ඔව් මොකද ඒ කැණීමේදී එකක් තමයි වීගොවිතන පිළිබඳව. ඒ කියන්නේ පුරාවිද්‍යානුකූලව සාක්ෂි හම්බ වෙලා තියෙනවා වීගොවිතන තිබුණා. අස්වෙන් නැති කිරීම ඉතාම වැදගත් දේ තමයි. මොකද ශිෂ්ටාචාරයක් වුණාම අක්ෂර භාවිතය මේ සකපෝරුවේ කරකවල හදාපු මැටි බඳුම්. ඒ මැටි බඳුම් පුච්චලා තියෙනවා. නමුත් මැටි බඳුම් වගේක් හම්බ වෙලා තියෙනවා. ඒ මැටි බඳුම් වල පිලිස්සීමට පෙර සකපෝරුවේ කරකවපු මේ මැටි බඳුම් වල පිලිස්සීමට පෙර අකුරු ලියලා තියෙනවා. මොකද ඒ අකුරු බ්‍රාහ්මී අක්ෂර. එතකොට එතුමා කියනවා මේ බ්‍රාහ්මී අක්ෂර මිහිඳු හාමුදුරුවෝ ලංකාවට ආවන් පස්සේ මේ බ්‍රාහ්මී අක්ෂර ඊට ඉස්සරලා මෙහි භාවිතය කරලා තිබුණා කියලා. එතකොට බලන්න මේ ශිෂ්ටාචාරයට ලොකු ලකුණු රාශියක් ලැබිලා තියෙනවානේ. දැන් එතකොට අනික් කාරණේ මම ඒක ඉවර කරන්නම් ඒකත් කියලා. දැන් මේක අපේ මේ සිංහලයෝ කරපුවාම මොනවා හරි පර්යේෂණයක් සමහරු ඕක ඒ තරම් පිළිගන්නේ නැහැ බටහිර ඉන්න මිනිස්සු. ඊට පස්සේ එතුමා මොකද කරුවේ බටහිර විද්වතෙක් ගෙන්නවා ගෙන්නලා ඒ විද්වතාට කිව්වා මේක මම කැණීම් කරපු තැන ඔබතුමා මේක සම්පූර්ණ කැණීමක් කරලා මේ පිළිබඳව අදහස් ප්‍රකාශ කරනවා. හරියට හරියට ඒක නිසා මේක ඇත්තටම කියනවා නම් දැන් අපි කියන්න ඕන දෙයක් තමයි මෙතනදී මේ වගේ ශිෂ්ටාචාරයේ අපට යන්න පුළුවන්. ඇත්තටම මේ රාවණ මහා අධිරාජයාගේ ශිෂ්ටාචාරයත් අපට කොහේ හරි මම හිතනවා මේ සීගිරිය කැණීමක් කරුවොත් අපට හොයාගන්න පුළුවන්. අපිට කැණීම් කරලා තවත් පර්යේෂණ කරලා සොයා බැලිය යුතු ඉතිහාසයක් තියෙනවා කියන එක පිළිබඳව කතා කරනකොට අද දවසේ වැඩසටහන තුළ කතා කරපු කාරණා පමණක් උපයෝගී කරගත්තත් තවත් හුඟක් දේවල් තියෙනවා මේ ඉතිහාසය පිළිබඳව සොයා බලන්න කියන එක අපිට පැහැදිලි වෙනවා. ඉතින් මේ පිළිබඳව වගකීම යුතු පුද්ගලයන්ගේ අවධානය යොමු විය යුතුයි කියන කාරණාව අපි මේ මොහොතේ යලි යලි සිහිපත් කරන්නේ අපේ ප්‍රෞඪ ඉතිහාසය අතීතය පිළිබඳව තවත් බොහෝ දේවල් අපිට සොයා යා යුතු නිසා. ඒ අක්මුල් සොයා යන්නේ වගකීම වගකීම යුත්තන්ගේ කරපිටින් තිබිය යුතුම කාරණාව බව අපි සිහිපත් කරන්න ඕන වැඩසටහන තුළ. වැඩසටහන අවසන් කිරීම සඳහා ඉතාමත් ගෞරවපූර්වක ආරාධනා කරනවා අපේ මානවයේ විමුණරතන ගෞරවනීය ස්වාමීන් වහන්සේට. අවසරය ලැබෙන මේ සියලුම දේවල් සම්පින්නේ කළ යමක් දේශනා කරන්න බවසදා. දැන් අද සීගිරිය ගැනම සාකච්ඡා කළේ. ඉතින් මට දැනෙන දෙයක් තමයි කල්පනාවට ආපු දෙයක් තමයි මේ මහා කාශ්‍යප රජුරෝ මේ සීගිරිය තමන්ගේ ස්ථානයක් හැටියට තෝරාගත්තේ උපායක් හැටියට. ඒ කියලා කියන්නේ සතුරා මර්ධනය කිරීම සඳහා කඳවුරක් හැටියට තමයි භාවිතා කරලා තියෙන්නේ. ඊළඟට නොඹක යැවීමක් හැටියට දැන් මෙතන මාලිගාවක් හැටියට නිර්මාණය කරලා කන්ද උඩ ඒ කියන්නේ සීගිරිය මතුපිට එතනින් සතුරාට හැඟවීමක් කරනවා රජුරෝ මේ මාලිගාවේ ඉන්නවා කියලා. රජුරෝ හොඳාකාරව දන්නවා මේ සීගිරිය මතුපිට හිටියොත් ඒ තියෙන අනාරක්ෂිත තත්ත්වේ එක්කෝ එතනින් බහිනකොට හෝ නගිනකොට හෝ සතුරාට දර්ශනය වෙනවා. දර්ශනය වෙනව පමණක් නෙවෙයි සතුරාගේ ග්‍රහණයට අහුවෙන්න මේ ඒක ලොකු පහසුවක් වෙනවා.
හැබැයි මේ මහාකාශ්‍යප රජුරෝ එතරම් මේ මෝඩ නෑ. එතුමා බොහොම කල්පනාකාරීව තමයි මේ සීගිරිය ඒ සඳහා යොදාගෙන තියෙන්නේ. එතුමා දැන් රජ්ජුරුව රාජමාලිගාව සීගිරිය මතුපිට තියෙනවයි කියලා සතුරා දැනගත්තට පස්සේ සතුරා මොකද කරන්නේ, මේ අවි ආයුධත් අරගෙන ඒ සීගිරිය ආක්‍රමණය කරනවා. ඒ ආක්‍රමණය කරනකොට මේ අය කඳු මුදුනේ, කියන්නේ සීගිරිය මතුපිට ඉන්න ඒ හේවායෝ නැත්තම් ඒ හමුදාව මේගොල්ල අල්ලාගෙන බොටු මිරිකලා කන්දෙන් පල්ලහැට දාන අරමාණ මුලින් සඳහන් කරපු මේ යුද උපක්‍රමයක් තමයි මෙතන තියෙන්නේ. හැබැයි රජ්ජුරුව ඔතන නෑ. රජ්ජුරුව කොහේ හරි තැනක සංගවිලා මේක මර උගුලක් හැටියට රජ්ජුරුව මේක යොදාගෙන තියෙන. නමුත් ඒක වැරදුනා, වැරදීමක් වුණා. ඒ හින්දා අපි එතනින් තේරුම් අරගෙන මේ රජ්ජුරුව විසින් ඒ කඳුරක් හැටියට යොදා ගැනීමේදී මේ ඒ සීගිරිය කරපු යම්කිසි වෙනස්කමක් තියෙනවා නම් ඒ වෙනස්කම අපි හොඳට තේරුම් ගන්න ඕනේ. ඒක පුරා විද්‍යාව විසින් හොඳට ගවේෂණය කරලා ඒ රජ්ජුරුව විසින් කරපු මේ වෙනස්කම තමයි මේක. ඒක එතනින් අයින් කරලා ඉවත් කරලා නැවත ඒ පරිශ්‍රණයකට ලක් කරන්න ඕනේ. ඊට කලින් තිබිච්චි ඉතිහාසය නැත්නම් ඒ පුරා විද්‍යාත්මක දේවල් ගැන පරිශ්‍රණයකට ලක් කරන්න පුළුවන්. ඒ ලක් කරනකොට බොහෝ විට අපිට දැනෙන දෙයක් තමයි අපේ ඉතිහාසයේ මීට වඩා දිග්ගැහෙනවා. ඊළඟට මහා රාවණ කතාව ඇත්ත කතාවක් වෙන්නත් පුළුවන්. ඊළඟට අපේ ජාතියට ලොකු මේ ප්‍රෞඩත්වයක් කියලා කියන්නේ මේ රටේ ඉන්න ජාතිය කොයිතරම් මේ හැකියාවන් ඇති, දක්ෂතාවයන් ඇති පිරිසක්ද කියන කාරණයක්, ඒ වගේම ලංකාවට ලොකු ගෞරවයක්, අපේ රට ලොකු ගෞරවයක් අත් වෙන්න පුළුවන්. මේ ඒක තමයි මට මේ අපේ මේ විද්වත් මහත්වරු විසින් ඒ කරපු සාකච්ඡා වලින් දැනීම. ඉතින් තවම ඒක පටන්ගෙන නැහැ. දැන් කැටපත් පවුර ගැනත් අපි කතා කරනවා, ඊළඟට සීගිරිය යයන් නිර්මාණ ගැනත් අපි කතා කරනවා. ඒවා මවිත කරන දේවල්, ඒවා කාශ්‍යප රජුව විසින් කළේ නැත්තම් ඒක කාශ්‍යප රජුව කරපු දේවල් වෙන් කරගෙන ඉතුරු ටික ආය නැවත වතාවක් පරිශීලනයකට ලක් කරලා ඒ නිවැරදි ඉතිහාසයේ පෙන්වා දීම මම හිතන්නේ පුරා විද්‍යාවේ ඒ විද්වතුන්ගේ යුතුකම. අපිට පැහැදිලි වෙනවා තවත් බොහෝ සොයා බැලිය යුතු තැන් තියෙනවා. මේ කාලයේ වැලි තලාවට වැහිලා ගිය පුතන් පිළිබඳව නිවැරදි සොයා ගැනීම කරගෙන යන්නට අවශ්‍යතාවයක් තියෙනවා. ඒ වගේම මෙවැනි සාකච්ඡා තුළින් තවත් පැහැදිලි කර ගන්නට ඕන කාරණාවක් තියෙනවා. රජතුමා කාශ්‍යප රජතුමා සමහර විට තමන්ගේ සතුරන් පිළිබඳව දැනගෙන ඔවුන් රවට්ටන්නට මේ ස්ථානය භාවිතා කරාද? එහෙමනම් ඒ කාලේ සතුරු උපද්‍රව තිබුණද? එහෙම නැති කාලයක් නම්, එහෙම තිබුණු කාලයක් නම් කොහොමද මේ තරම් නිර්මාණ කරන්නේ? මේ වගේ කතා බහ ගොඩක් අපිට සාකච්ඡා මට්ටමින් පැහැදිලි කර ගන්නට ඕන. ඒ සඳහා රාවණ වැඩසටහන ඉදිරියටත් විවෘතව පවතිනවා. ඔබටත් ඒ සමග එකතු වෙලා බොහෝ දේවල් ඔබේ ජීවිතයට එකතු කර ගන්නට අවස්ථාව තියෙනවා කියන එක සිහිපත් කරමින් අද දවසේ රාවණ වැඩසටහනේ සමාපති සටහන ගන්න සූදානම් වෙනවා. අපේ ගෞරවනීය ආරාධනාව පිළිගෙන වැඩමව අදාළ මීගලාව ගණන්ගමුව උඩුනුවරගම ජයසුමනාරාම විහාරාධිපති මානෑවේ විමලරත්න ගෞරවනීය ස්වාමීන් වහන්සේ අපේ ගෞරවපූර්ව ස්තුතිය උද ගන්නවා. බොහොම පිං අපේ හොඳින් දවසේ උන්වහන්සේ වැඩියාට මේ වටිනා කරුණු කාරණා අපිට පැහැදිලි කළ දෙන්නට, ඒ සමගම මේ ඉතිහාසය පිළිබඳව සුවිශේෂී කරුණු කාරණා සොයාගෙන යමින් මේ පිළිබඳව වටිනා කරුණු අපට පැහැදිලි කරලා දෙන්නට අපේ වැඩසටහනට හැමදාමත් පැමිණ නිල් කිරියල් මැතිතුමන්ටත් අපේ ගෞරවනීය ස්තුතිය. ඔබතුමාටත් බොහොමත් මේ ස්තුතිය දවසේදී. ඒ ස්තුතියත් සමගින්ම අපි අවසන් වශයෙන් ස්තුතිවන්ත වෙනවා හිටපු සහකාර පුරා විද්‍යා අධ්‍යක්ෂ මහාචාර්ය සන්නත් පරණවිතාන පදනමේ ලේකම් ශ්‍රී සමන් විජේතුංග මැතිතුමනි. ඔබ මේ ස්තුතිය දවසේ පැමිණියට ඔබතුමාගේ සහභාගීත්වය අපිට ගෞරවයක්. අයිබෝවන් ඔබතුමන්ට. ඒ සමගම අපි සූදානම් වෙනවා මේ සුවිශේෂී වැඩසටහනේ නිමාව මෙසේ සැන්ටුවන් කරන්නට. ලබන සතියේ තවත් සුවිශේෂී කාරණා එක්ක රාවණා ඔබව මුණගැහෙන බව සිහිපත් කරමින් එසේනම් අපි ඔබෙන් සමුගන්නවා. හැම දිනාටම ජය ප්‍රාර්ථනා කරමි.
දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.